කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා ළඟදීම ෆැට් ටියුස්ඩේ එහෙම නැත්නම් මාර්දි ග්‍රා එනවා ඒ කියන්නේ පෑන්කේක් ඩේ ඉතින් මම හිතුවා මගේ ක්‍රෙප් රෙසිපි එක ඔගොල්ලෝ එක්ක බෙදා ගන්න ක්‍රෙප් කියන්නේ රසම රස තුනී ෆ්‍රෙන්ච් පෑන්කේක්ස් වගේක් එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු ඉස්සලාම බෝල් එකකට බිත්තර 4කුයි සීනි ග්‍රෑම් 60කුයි ලුණු පොඩ්ඩකුයි හොඳට විස් කරගන්න. හොඳට මිශ්‍ර වෙලා සීනි දිය වුණාට පස්සේ මේකට එකතු කරගන්න දිය කරගත්ත බටර් ග්‍රෑම් 60කුයි වැනිලා එසන්ස් හෝ පේස්ට් තේ හැඳි 3ක්. මේකත් හොඳට විස් කරගන්න ඊට පස්සේ මේකට ෆුල් ෆැට් කිරි මිලිලීටර් 600ක් එකතු කරගන්න ඒ මිශ්‍රණයත් හොඳට විස් කරගත්තට පස්සේ පිටි ග්‍රෑම් 200ක් මිශ්‍රණයට සිව් කරගෙන එකතු කරගන්න හොඳට විස් කරගෙන මේ මිශ්‍රණය හොඳට හාමු වුණාට පස්සේ ප්ලාස්ටික් රැප් එකකින් වහගෙන පෑ දෙකක් විතර පැත්තකින් තියාගන්න මේ මිශ්‍රණයට ප්‍රෙස් කරන්න ඉඩ දීලා ඊට වැඩිය හොඳයි මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියලා ඊළඟ දවසේ අපේ ක්‍රැප් ටික හදාගන්න එක. එතකොට අපේ පෑන්කේක්ස් ටික ලස්සනට හොඳට තුනියට හදාගන්න පුළුවන්. ක්‍රැප් ටික බැදගන්න ෆ්‍රයින් පෑන් එකකින් කෝ ඕගොල්ලන්ට තියනවා නම් ක්‍රැප් නැත්තම් පෑන්කේක් පෑන් එකකින් මේවා බැදගන්න මම දිය කරගත්ත බටර් ටියකුයි වෙජිටබල් හෝ සන්ෆ්ලවර් ඔයිල් ටිකක් විස් කරගෙන එකතු කරගත්තා. ටිෂු එකක් පාවිච්චි කරගෙන අපේ බටරුයි ඔයිල් මිශ්‍රණයෙන් පොඩ්ඩක් අරගෙන අපේ හොඳට රත් වෙච්ච පෑන් එක මේකෙන් කෝට් කරගමු. ඊට පස්සේ අපේ ක්‍රැප් බැටර් එක ලේඩල් එකක් පාවිච්චි කරගෙන මේ පෙන්නවා වගේ පෑන් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. තප්පර 45ක් විනාඩියක් ගියාට පස්සේ ඕගොල්ලන්ට පෙනේවි ක්‍රැප් එකේ වටේ දුඹුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන මේ එජස් ටික ලූස් කරගෙන මේ පෑන්කේක්ස් බයක් නැතුව අනිත් පැත්තට ෆ්ලිප් කරගන්න. කොහොමද ඉතින් ඕගොල්ලන්ගේ ෆ්ලිප් ගේම් එක? My flip game is strong bro. බයක් නැතුව පොඩි try එකක් දීලා බලන්න. දැන් අනිත් පැත්තත් බැදගන්න තප්පර 30ක් 40ක් විතර ඊට පස්සේ ඕගොල්ලොන්ගේ ක්‍රැප් එක රෙඩි. මේ රෙසිපි එකෙන් ක්‍රැප් 15ක් විතර හදාගන්න පුළුවන්. මේ ලස්සන ක්‍රැප් එක මගේ. ෆ්‍රාන්ස් වල නම් විශේෂයෙන් පොඩි කාලේ අපි මේ ක්‍රැප් කෑවෙම නුතෙලා හෝ ජෑම් ගාගෙන. මේවා ස්ප්‍රෙඩ් කරනකොට ක්‍රැප් එකෙන් භාගයක් කවර් කරපුවාම ඇති. ඊට පස්සේ මම මේ පෙන්වන විදියට ක්‍රැප් එක නවා ගන්න. මේ පෑන්කේක්ස් ඇත්තටම රහයි. වටේම ක්‍රිස්පි, පෑන්කේක් එකත් තුනී, ඒ වගේම මාර සොෆ්ට්. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා, බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව Facebook එකේ, Instagram එකේ ෆලෝ කරන්න. ඔගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක් ආයේ ළඟදිම හම්බ වෙමු එතකන් සිළු දෙනාටම peace